ආයබෝන් ඔන්න අද මම ගෙනහලා තියෙනවා ලොකු පිල්මන් එක හදා ගන්න විදිය මේක හිතුල් පිටකින් තමයි ඉහත් තරම් තියෙන්නේ මට හැබැයි මේක ගොඩාක් උඩ යවලා වෙලාව තියාගෙන ඉන්න නම් බැරි වුණා මොකද මෙහෙට වහිනවා මේ දැන් තමත් ඔයාලා පේනවා ඇති මේ කරවල වෙලා තියෙන්නේ හැබැයි අවුලක් නැහැ හොඳට යනවා හොඳට තියාගෙන ඉන්න පුළුවන් සරුංගලේ ඔගොල්ලනුත් හදලා බලන්න එහෙනම් අපි යම් කෙලිම වීඩියෝ එකට ඔන්න යාළුවනේ මම සරුංගලේ කිතුල් පිටක් තමයි හැටට අරන් තියෙන්නේ මේක දිග තමයි සෙන්ටිමීටර් 133ක් මේකේ වීඩියෝ එකේදී නම් මොකක් හරි වෙලා මේක නිකන් කොට වෙලා තියෙන්නේ මේ වීඩියෝ එක විනාඩි 4ක් විතර යනකම් ඔහොම තමයි වීඩියෝ එක බලන්න වෙන්නේ ඊට පස්සේ මම අරන් තියෙනවා මේ අත්බඹේ දිග තමයි සෙන්ටිමීටර් 81ක් ඊට පස්සේ අපි අරන් තියෙනවා යට පිළට යට අත්බඹේට සෙන්ටිමීටර් 66ක එකක් ඒ වුණාට ඕගොල්ලන්ට මේකේ පේනවා ඇත්ත සෙන්ටිමීටර් 40ක වගේ චූටි කෑල්ලක් වගේ වෙන්නේ නැති. ඒ වුණාට මේක එච්චර දිගයි මේ වීඩියෝ එකේ මොකක් හරි අවුලක් වෙලා තියෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ විදියට ගැට ගන්න පුළුවන් වෙන කට්ට කපා ගන්නවා මේ වෙන්. මැදින් කට් කපාගෙන තියෙන්නේ සෙන්ටිමීටර් 66ක් උඩින් තමයි මම ඒක කපාගෙන තියෙන්නේ. මම මේ අත්බඹ එහෙම බැලන්ස් කරගෙන තියෙන ගානට ඒකෙන් ද මම කෙලින්ම අරගෙන නිකම්ම ගැට ගහ ගන්නවා මෙන්න මේ විදියට. මේ විදිහට ගැට ගන්නකොට ඔයා මේකේ අනිත් පැත්තෙන් අනිවාර්යෙන් ගැට ගහ ගන්න ඕනි. උණ පතුරක් හරි මොකක් හරි හයිය පතුරක් මොකද මේක මම යට පැත්තෙන් ගැට ගහන්නේ ඒකෙන් හින්දා කඩලා යනවා එතනින් කිතුල් පිට. ඒකෙන් හින්දා අනිවාර්යෙන් හොඳට හතර මොකක් හරි ගැට ගහ ගන්න මම නම් කරන්නේ උණ පටියක් තියලා සෙලෝ ටේප් ගහ ගන්න එක. ඔයාට පේයි අන්තිමට මම මේකේ වීඩියෝ එකේදී ගහ ගන්නෑ. අන්තිමට ගහලා තියෙ සෙලෝ ටේප්. ඔන්න දැන් මම ඒක ගැට ගහගෙන ඉවරයි. ඊට පස්සේ මම කරන්නේ අපේ යට පිළ ගැට ගහ ගන්නවා. මම යට පිළයි උඩ පිළයි දෙකම ගානට බැලන්ස් කරගෙන වෙන්න නූල දාගෙන තමා තියෙන්නේ. ගොඩාක් වෙලා යන හින්දා ඔයාලත් ට්‍රයි කරලා හරියටම බැලන්ස් කරගෙන නූලක් හරි මෙතින් දාගෙන මෙන්න මේ විදියට යටට තියලා ගැට ගහන්න. ඔන්න දැන් මම ගැට ගහ ගන්න ගමන් තියෙන්නේ. තද්දට ගැට ගහ ගන්න මේ සරුංගලේ ටිකක් කල් ගියා. ඔයාලට පෙයි අන්තිමට හදද්දි මේ වේ අමු උන බටේ වේලිලා තමා තියෙන්නේ. මේක මාසයක් විතර පරණ වීඩියෝ එකක්. ඔන්න දැන් මම දෙකම ගැට ගහගෙන තියෙන්නේ. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ නූල දා ගන්නවා. මේ නූලේ දාගෙන අපි ගැට ගහ ගන්න ඕනි. මේ නූලේ දිග තමා දැන් මම මෙතන ඉඳන් අදිනවනේ මේ නූල පල්ලෙහාට. ඒ නූලේ දිග තමා සෙන්ටිමීටර් 53ක්. මම මේ ගැට ගහන්නේ සෙන්ටිමීටර් 12ක් උඩින්. යට ඉඳන් සෙන්ටිමීටර් 12ක් උඩින් තමා ගැට ගහගන්නේ මේ නූල. මේ නූලේ දිග සෙන්ටිමීටර් 53යි. මොකද මම අර යටින් ගැට ගහගන්නේ. ඔයාලට හදිසියක් වුණොත් මෙන්න මේ එතනින් කෑල්ල කල්ලා දාන්න පුළුවන්. ඊට පස්සේ ආයි සරුංගලේ හරියට වෙන වෙනම ලැබුවොත් ඔයාට සරුංගලේ වෙනම අරගෙන යබා ගන්න පුළුවන් හින්දා. ඊට පස්සේ මෙන්න මේ විදිහට සෙන්ටිමීටර් 53 මින් අරගෙන අනිත් පැත්තට ඒ විදිහටම ඔයා ගැට ගහ ගන්න මෙන්න මේ පැත්ත. මේ පැත්තත් ඒ විදිහටම ගැට ගහගත්තට පස්සේ අපි ඒට සරුංගලේ බොක් අත්ත වෙලා තියෙනවා ලස්සනට තියෙනවා. මේ වීඩියෝ එකේ නම් එහෙම පේන්නේ නැහැ. මෙලෝ රහන් නැති විදියට පේන්නේ නිකන් නයෙක් හදලා වගේ. මොකද මේ වීඩියෝ එක මොකද්ද වෙලා මම ඒක දන්නේ නැහැ. කැමරාවේ අවුලක් හිතා විනාඩි 4ක් විතර වෙනකන් තියෙනවා. ඊට පස්සේ අපි කරගන්නේ යටිනොත් හොඳට හතර පොටෝ වගේ දාලා නූලක් ගැට ගහගෙන මෙන්න මේ විදියට ඇද ගන්නවා. මේ නූලේ දිග තමයි සෙන්ටිමීටර් 46ක්. මේ ඇද ගන්න නූලේ දිග සෙන්ටිමීටර් 46ක්. මම ගැට ගහගන්නේ සෙන්ටිමීටර් උඩ ඉඳන් සෙන්ටිමීටර් 12ක් විතර පල්ලෙහාට උඩ අත්බැමි ඉඳන් සෙන්ටිමීටර් 12ක් විතර පල්ලෙහෙන් තමයි ගැට ගහගන්නේ මේක. එන්න මේ විදියට ගැට ගහගන්න. ගැට ගහගත්තට පස්සේ ඔන්න අපේ දෙපැත්තම හරි දැන් මොනරගේ යට කොටස් සේරම ටික හදාගෙන ඉවරයි. ඔය වැදකුද තියෙනම් යට පිලේ ඒව හදාගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ උඩ ටික ගැට ගහගන්න උඩ ඔළුව කොටස. ඔන්න දැන් නම් මගේ වීඩියෝ එකේ අර මොකද්ද වෙලා තිබ්බ එක හරි ගිහින් තියෙන්නේ. දැන් ඔන්න මම ගැට ගහ ගන්නවා. මේ ගැට ගහගන්නේ සෙන්ටිමීටර් අත්බඹේ කෙරෝල ඉඳන් සෙන්ටිමීටර් 13ක් මෙහෙන්. මෙන්න මේ විදියට හොඳට ගැට ගහ ගන්න. ගැට ගහගන්නේ අර අපි අනිත් නූල් ගැට ගහලා තියෙන
කෙරෝල ඉඳන් මෙහාට සෙන්ටිමීටර් 13ක් ඉඩ අරගෙන ඔන්න යාළුවනේ මම දැන් ගැට ගහන ගමන් තියෙන්නේ මේක හොන්දට තදට ගැට ගහන්න මොකද මේක ගැට ගැහුවේ නැතත් හරියට අර වාගේ අත්බඹේ පැත්තට මේක ඇදිලා ඉන හින්දා ඔන්න දැන් මම ගැට ගහගෙන ඉවරයි සෙන්ටිමීටර් 13ක් ඉඩ තියලා ඊට පස්සේ මම මේ නූලක් ඇද ගන්නවා මෙන්න මේ විදියට මේ නූලේ දිග තමයි සෙන්ටිමීටර් 39ක් මේ නූලේ දිග සෙන්ටිමීටර් 39යි අත්බඹේ ඉඳන් ඉහාටින් මම අරන් තියනවා සෙන්ටිමීටර් 27ක් උඩට ඒ කියන්නේ මේ නූල ගැට ගහගන්නේ සෙන්ටිමීටර් 39ක් දිග නූල ගැට ගහගන්නේ සෙන්ටිමීටර් 27ක් උඩින් තමයි ගැට ගහගන්නේ ඔන්න දැන් මම එක පැත්තක් ගැට ගහගෙන ඉවරයි මේ විදිහට ඊට පස්සේ මම කරන්නේ අර පැත්තේ තියෙන සෙන්ටිමීටර් 13 මින්ම මේ පැත්තට ගන්නවා මෙන්න මේ විදිහට කෝටු කැලකින් අරගෙන ඒක කාන්ට් එතනින් තියලා পেපර් කට් එකකින් හරි මොකකින් හරි වාට තියෙනම ඕනිම දෙයකින් ඔයා මාක් කරගන්න එතන මේ විදිහට මාක් කරගත්තට පස්සේ අපිට තියෙන්නේ අර නූල සෙන්ටිමීටර් 39 ඉරණි ගත්තේ ඒ නූලේ ප්‍රමාණය හරියටම මැනගෙන මෙතනින් පොඩ්ඩක් අදින්න තියෙනවා නම් ඇදලා ගැට ගහ ගන්න මේක අදින්න තමා තියෙන්නේ නැත්තම් එහෙමම තියලා ගැට ගහ ගන්න නැත්තම් වෙන නම් මොකු වෙන්නේ නැහැ ඒ විදිහට ගැට ගහ ගන්න ගැට ගහ ගත්තට පස්සේ අපි මොනරා වන්න හදාගෙන ඉවරයි ඊට පස්සේ ඔය අමතර නූල් ගැට ගහගෙන තියෙනවා මං ඒව ගෙනාවේ නැහැ මොකද අමතර නූල් වාට කැමති විදිහකට ඇද ගන්න පුළුවන් හින්දා ඔන්න දැන් අපි වීඩියෝ එක ගොඩාක්ම ඉවරයි දැන් අපිට තියෙන්නේ පිල් ටික දාගන්න තමා පිල් ටික දාගන්න වැඩි තමා අමාරුම වැඩි මොකද ටිකක් වෙලා ගුටාක්ම වෙලා යන වැඩක් තමා පිල් දාගන්නවා කියන්නේ ඔන්න මං ඉරටු මෙතන අරන් තියනවා 18ක් විතර ඔයාලට 19ක් 20ක් වුණත් කමක් නැහැ මං 18ක් වගේ තමා අරන් තියෙන්නේ මේ විදිහට ඉරටු 18ක් අරන් තියනවා මේකක දිග සෙන්ටිමීටර් 82ක් වගේ තමා ඔයාලට ඉරටු කොටර නම් තියෙන්නේ වා පොඩ්ඩක් කොටර ගත්තට අවුලන්නේ සෙන්ටිමීටර් 82ක් කියන්නේ ටිකක් දිග හින්දා ඊට පස්සේ මම කරන්නේ ඉස්සල්ලාම ඉරටු 6ක් ගන්නවා මෙන්න මේ විදියට දිගම ඉරටු 6ක් ඔයාගේ සෙන්ටිමීටර් 60යි නම් තියෙන්නේ 60ටම තියෙන ඉරටු 6 තමයි ගන්න ඕනේ ඉස්සල්ලාම ඊට පස්සේ අරගෙන මම මෙන්න මේ විදියට ගැට ගහ ගන්නවා නිකන් මිටියක් වගේ ගැට ගහගෙන අපි කරන්න ඕනේ අපේ අර උඩේ ඉඳන් අත් පිලේ ඉඳන් ගැට ගහගත්තේ අර මේ උඩේ ඉඳන් නූල් ඇදගත්ත තැනින් මෙන්න මේ විදිහට ගැට ගහ ගන්න ඕනේ උඩ පිලේ ගැට ගහගත්තානේ අපි නූලක් අර සෙන්ටිමීටර් 53ට එන්නේ එතනයි පොඩ්ඩක් පල්ලෙ හැඳම මේ ගැට ගහගන්නේ මම ඊට පස්සේ අපි මේක හිමීට කරන්න ඕනේ වැඩක් මොකද මේ ඉරටු නමති නැත්තම් ඉරටු කඩල යනවා එතකොට සංසාරේ එපා වෙනවා සරුංගලේ හදන්නේ මෙන්න මේ විදිහට ෂේප් එකේ නමාගෙන මෙන්න මේ විදියට අත්බඹේ මේ යටපිලේ කෙරෝලෙන් ගැට ගහ ගන්න ඕනේ ඊට පස්සේ අනිත් පැත්තත් ඒ විදිහටම නූලක් අරගෙන ගැට ගහ ගන්න ඕනේ අර විදියට ලස්සනට නමා ගන්න මීට ඕක නමනකොට නමන්නේ නැත්නම් අතනින් කල්ල යනවා ඒ විදියට නමාගෙන ඒ දෙපැත්ත ගැට ගහ ගන්න ඕනේ දෙපැත්තටම නූල් දෙකක් දා ගන්න මොකද එක පැත්තක් ගැට ගහගෙන අනිත් පැත්ත ගැට ගහනකොට කරදර හින්දා ඊට පස්සේ ඔය ඉරටු තුන ගානේ දෙපැත්තරමද එක එක සමාන එක එක ගණන් වලට ගැට ගහ ගන්න මං ගණන් කියන්නේ නැහැ මොකද මගෙත් එකම ගානකට නෙමෙයි මං ගැට ගහගන්නේ ඔයාට කැමති විදිහේ ලස්සනයි කියලා හිතෙන විදිහකට ගැට ගහ ගන්න හැබැයි ඔක ගැට ගහද්දි ටිකක් ඉරටු ලං වෙලා වගේ තියෙයි ඒකට මම වෙනම විදිහක් කියනවා ඒ විදිහෙන් ඔයාට ලස්සනට ඈඩ් කරලා හදා ගන්න පුළුවන් පිල් ටික ඒකින්ද ඔයා හිතෙන විදිහකට මේ ඉරටු ටික ගැට ගහ ගන්න ලස්සනට ඔන්න ඕම ගැට ගහ ගන්න ගැට ගහ ගත්තට පස්සේ අනිත් පැත්තත් ගැට ගහ ගන්න තමයි තියෙන්නේ අපි එහෙනම් ගැට ගහ ගත්තට පස්සේ ඔන්න යාළුවනේ මම මුල් ඉරටු 6 ගැට ගහගෙන ඉවරයි මෙන්න මේ විදිහට තමයි මුල් ඉරටු 6 ගැට ගහගන්නේ ඊට පස්සේ මම ගන්නවා ඉරටු 4ක් තව ඉරටු 4ක් අර වගේ මිකියට බැඳගෙන ඒ ඉරටු 4ත් අර අපි ගැට ගහගත්ත දැනට පොඩ්ඩක් පල්ලෙහැන් එතනටම ගෑවෙන්න තියලා පොඩ්ඩක් පල්ලෙහැන් ගැට ගහ ගන්නවා ගැට ගහගෙන මේ ටිකත් ඒ විදිහටම අර විදිහට ගැට ගහ ගන්න තියෙන්නේ පිල වගේ ලස්සනට එන විදිහට මම ඉතින් මේක කියෝ කියෝ ඉන්නේ මම මේක ඔහේ ස්පීඩ් දාලා ඔහොම තියන්නම් මං ඉරටු ගැට ගහන තැන් වලදී විතරක් වාට කියන්නම් කීයක්ද මෙතනින් ගැට ගහගන්නේ ඒ ටික මොකද මට මේක කියෝ කියෝ ඉන්න දෙයක් නැති හින්දා
ඔන්න දැන් යාළුවනේ මං ඉරටු 10ක් ගැට ගහගෙන ඉවරයි පිල්වලට දැන් මම ආයෙත් ඉරටු 4ක් අරගෙන ඒකත් මිටි වගේ ගැට ගහ ගන්නවා මෙන්න මේ විදිහට නූලක් දාගෙන ඔයාලා නූල 4 පොට හරි 6 පොට හරි දාගන්න තරමට හොඳයි ගැට ගහ ගන්න ලේසි ඊට පස්සේ නූල ගැට ගහගත් නූලක් ගැට ගහගත්තට පස්සේ මිටි වගේ ඊට පස්සේ ඒකත් ගැට ගහ ගන්න තියෙන්නේ අරකට චුට්ටක් පල්ලෙහ මොකද මම මේ සීරම එකට ගැට ගහන්නේ නැත්තේ वाला एक सीर टिकेट का मे भी नमागण बार पलवनी कुहुम नमागण बे कडले मुलिम एक मम्मी क्यारी क्यारी गटगे इट पास मेन मे धीरे गटगण तमा तीन इतना हर अर्धन गटगतवा वाला विन सरंगल गटगति विन उन पटी गटगने एक गटगण एक नम्बर टीका कमार मैं कैमरे हिंदा අනික සරංගලේ ගොඩාක් බරක් වැඩි වෙනවා ඒක හින්දා තමයි මම මේ විදිහට හදන්නේ ඔයාලා හදලා බලන්න මේක අරකට වඩා ගොඩක් ලේසි හින්දා මේ විදිහට ඒ ඉරියට හතරක් ගැට ගහ ගන්න තමයි අපිට තියෙන්නේ ගැට ගහගත්තට පස්සේ තව ඉරියට හතරක් ගන්න ඕනි ඔන්න දැන් මම තව ඉරියට හතරක් ගත්තා ඒ ඉරියට හතරත් අතනින්ම ගැට ගහ ගන්නයි තියෙන්නේ ගැට ගහගෙන ඒ ඉරියට හතර අර විදිහටම ගැට ගහ ගන්න ඕනි. එහෙනම් අපි ඒ ඉරට හතර ගැට ගහගත්තට පස්සේ මොකද වෙන්නේ කියලා බලමු. ඔන්න දැන් යාළුවේ මම ඉරටු 18ක් ගැට ගහගෙන ඉවරයි මේකට මම ඉරටු 19ක් විතර ගන්නවා ඒකට ඉස්සෙල්ලාම කරන්නේ මේක දැන් අපි ඉරටු ටික ලස්සනට හදා ගන්නවා මම මේකට ඉස්සෙල්ලාම අපි අත්බඹේ ගාවින් නූලක් ගැට ගහගෙන ඇද ගන්නවා මෙන්න මේ පළවෙනි ඉරටට මේ පළවෙනි ඉරටට ගැට ගහගන්නේ මෙන්න මේ විදිහට මේ නූලේ දිග තමයි අත්බඹේ ඉඳන් මේ ඉරටට තියෙන අපේ පිළේ ඉරටට තියෙන දිග තමයි සෙන්ටිමීටර් 25ක් ඒ විදිහට දොර තියාගෙන මං ගැට ගහ ගන්නවා ඉස්සලාම් පළවෙනියට මෙන්න මේ නූල ඊට පස්සේ මම මෙන්න මේ විදිහට ඉරට්ටක් ගන්නවා කඩා ගන්නවා මේ ඉරට්ටේ දිග තමයි සෙන්ටිමීටර 9ක් මේ සෙන්ටිමීටර 9 දුර තියෙතිය මෙන්න මේ විදිහට අපි ගැට ගහ ගන්න ඕනි අපේ ඉහට ගාවට එනකම් භාගයකට යනකම් ගැට ගහ ගන්න ඕනි වටේම ගැට ගහන්නේ දෙපැත්තෙම එන්න ඕනි මේ විදිහට අර ඉහටේ හරි මැද තියෙන්නේ අපි ඉහට ගාව නූල ඉරට්ටක් එන්නේ තැන්ට එනකන් මේ විදිහට ගැට ගහ ගන්න ඕනි හරියටම ඔයාලට මම ගැට ගහලා ඉවර වුණාට පස්සේ පෙන්වන්නම් මේ විදිහට මම මේකේ හැසීරම ගැට ගන්න විදිහ පෙන්වන්නේ ඉරට දෙක තුනක් තමයි ගැට ගන්නවා පෙන්වන්නේ මෙන්න මේ විදිහට සෙන්ටිමීටර 9ක් තියලා තමයි ගැට ගහ ගන්න ඕනි සෙන්ටිමීටර 9 මින්ම ගත්තා නූලට තිබ්බා නූලෙන් ඒ ප්‍රමාණයට තියලා නෝ තියලා අපි ගැට ගහ ගන්න ඕනේ නූලේ හා මෙහා යන්නේ තිවෙන්න තියෙන්න ඕනේ නැත්නම් හරියට ගැට ගහුවෙනව ඉරට්ට යනවා එහා මෙහා ඒ විදිහට ඔන්න මම දැන් ගැට ගහගෙන තියෙනවා එක පැත්තක් දැන් තියෙන්නේ අනිත් පැත්ත ගැට ගහ ගන්න දැන් මම අනිත් පැත්ත ගැට ගන්න හැටි කියන්නේ නැහැ මොකද මම එක පැත්තක් වාට පැහැදිලි කරා ඒ විදිහට වා ගැට ගහ ගන්න ඕනේ ඔන්න දැන් මම දෙපැත්තම මේ විදිහට ගැට ගහගෙන තියෙන්නේ දැන් මගේ අර මැද හරිය තියෙනවා එහෙනම් ලොකු ඉඩක් සෙන්ටිමීටර 9ට වඩා තියෙනවා එතන ලොකු ඉඩක් තියෙනවා ඒ ඉඩ හදා ගන්න ඕනි මම අනිත් පැත්තේ බලනකොට අර නූලක් ඉඩා තියෙන්නේ ඒකත් මම හදා ගන්න ඕනි දැන් මම ඒකට කරන්නේ දැන් අපි අර නූලේ දෙපැත්තම තියෙනවනේ දෙපැත්තක් එකට සම්බන්ධ වෙලා නැහැනේ ඒ තැන් දෙකකට සම්බන්ධ කරගන්න තමයි මම හදන්නේ ඒක කරගන්නේ අර නූල දෙක නූල් දෙකම එකට මෙන්න මේ විදිහට ඇදලා ගැට ගහ ගන්නවා මේක නම් සෙන්ටිමීටර
නමයම හරියටම තිබ්බේ නැතක් කමක් නැහැ මේකේ මගේ නම් ඉන්නේ නැහැ සෙන්ටිමීටර් 9 ගානේ දෙපැත්තට ඔන්න ඔය විදිහට ඒ දෙක ගැට ගහ ගන්න ඊට පස්සේ ඔන්න තියෙන ඉතුරු ඉඩට ඔයා ගැට ගහ ගන්න ඕනේ තව ඉඩක් ඒකට ගැට ගහන්න දෙයක් නැහැ අර අපේ කිතුල් පිත්තේ මැදට උබන්න තියෙන්නේ කිතුල් පිත්ති වල නියම් බොඩේනේ තියෙන්නේ ඒ බොඩේ ඇතුළට උබන්නයි තියෙන්නේ ඔබලා ओके सेंटीमीटर नमेम तीन ओने नमे तिप्त हरी ने तत्री वा इतनी अरे नूर संबंध कटक यह कटक पास उन्ना पील हदागनी टीका लसन तीन अनी हदन गीमन लसन मट पुलवा उन्ना पील मन कदवा टीका लोक पील मन ईट पास अतन ट අර ඉරට තද වෙන පොඩ්ඩක් ගැට ගහ ගන්න නැත්නම් ඉතින් ඒක ගැලවිලා මල කිරියන්නේ වෙන්නේ ඊට පස්සේ ඒකත් ගැට ගහ ගන්න දැන් ඔන්න අපි සරුංගලේ හදාගෙන ඉවරයි යටපිල ඊට පස්සේ අපි තියෙන කන් දෙක දා ගන්න ඔය පොඩි පොඩි වෙනස්කම් තියෙනවා නම් ඒවත් හදා ගන්න ඊට පස්සේ දැන් ඔන්න අපි කන් දෙකේ වැඩේට බහිමු දැන් මම කරන්න ඉස්සල්ලාම කන් දෙකට ගන්නවා සෙන්ටිමීටර් 50ක ඉරට पनाह की रेट दिखा मे भी तीर सेंटीमीटर पनाह की रेट दिखा ये दिखा रहा सेंटीमीटर तुना की तरह दाने गेटगा गेटगा सेंटीमीटर तुना खतर पड़ता मे गेटगा टिकटगा ये तीर तदर गेटगा गेटगा मेक नून अपे उड उड उलवती नोने उलवट गेटगा पोता सेनिमीटर दाह तो ना कितर इतर इन तंट गिट नमागन गेटगा तीन आट मम्मी की इक गेटगा हटि गेना आनी गेटगा हटि गेना मुकद एक वीडियो दिग बुड कड़कर गुड़वाइंदा बस दंग अभी गेटगा बराई दंग अभी तीन मिन्न मे भी तीर पड़ी देखना तीर नेमो इमीट नमागन මම නම් මේ රට හොඳට නමල හදාගෙන තියෙන එකයි මම ඔච්චරක්මට නමන්නේ. ඔවා හිමීට නමා ගන්න. නමාගෙන ඔතනින් ගැට ගහ ගන්න. ගැට ගහගත්තට පස්සේ අනිත් පැත්තත් ගැට ගහ ගන්න තියෙන්නේ. අපිට එතකොට සරුංගලේ හදාගෙන ඉවරයි. මම අනිත් පැත්තත් මෙහෙම වීඩියෝ එකේ දාලා තියනවා. මම ඒක ගැන පැහැදිලි කරන්නේ. ඔය වීඩියෝ එක ප්ලේ වෙයි. ඔයා බලලා හදා ගන්න. හරි යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි සරුංගලේ හැදුවාන් එන්නේ මම මේක ටිකක් ලොකු හින්දා මම තනියම වීඩියෝ ගන්න හින්දා හරියට ලස්සන්ට ඕගොල්ලන්ට වැඩ කිරලි දාලා ගේන්න අමාරුයි ඔන්න ඔය විදිහට තමයි සරුංගලේ තියෙන්නේ ඔයාලත් හදලා බලන්න අනිවාර්යෙන් උඩ යනවා මේ විදිහට සරුංගලේ හැදුවොත් ඔන්න මම සේරුව දාන හැටි පෙන්වන්නම් මේක වෙනම
කියලා පැහැදිලි කරන්න වෙනවා වීඩියෝ එකක් දාලා තිනවා සේරුව දාන විදිය ඒක ඔයගොල්ලන් බලන්න නැත්නම් YouTube එකේ සේරුව දාන විදිය වෙනම වෙන කට්ටිය දාලා තිනවා ඒක සර්ච් කරලා බලන්න මගේ එක තේරෙන්නේ නැත්තම් නැත්තම් ඉතින් මේ වීඩියෝ එක මේ විදිහට බලාගෙන සේරුව දා ගන්නත් ඔයාලට පුළුවන් එහෙනම් අපි මේ වගේ තවත් වීඩියෝකින් හම්බ වෙමු සුබ දවසක්